වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරමින් සුදු ස්වාමීන් වහන්සේගේ ඒ ආදරේ වචනය ඔබේ හදවතත් එක්ක ජීවිතයත් එක්ක බද්ධ කරගන්නට යන මේ පින්බර මොහොතේදී මට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙනවා ආදරම්ව තාත්තේ දීපදේ අද ලෝකෙම කතා කරන දෙයක් ඒ තමයි මොහොතක් ස්වාමින් වහන්සේත් එක්ක නවතින්න කියන එක just a minute experience අපි දවස පැය කීයක් තියෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් සම්මත ඇති දිවිපතේ මෙන්න මේ just a minute කියන just a minute experience කියන අත්දැකීම තුළ බොහෝ අය කතා බහ කරන්නේ පැයක් ගෙවනවා නම් ඒ පැයෙන් එක විනාඩියක් ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මොන වැඩ රාජකාරී කරගෙන හිටියත් කමක් නැහැ සමහර වෙලාවට මීටින් එකක වෙන්න පුළුවන් ඉන්නේ තව සමහර වෙලාවට ලොකු සාකච්ඡාවක් වෙන්න පුළුවන් ලොකු බාර දුර වගකීමක් ඉටු කරන මොහොතක් වෙන්න පුළුවන් මේ මොන දේ කරත් අම්මේ තාත්තේ දිවිපතේ අපි දන්න දෙයක් තමයි අපේ මනසින් අපිට පුළුවන් සුදු ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න කිසිම වියදමක් යන්නේ නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් එකම පුද්ගලයා ස්වාමින් වහන්සේ අපි දන්නවා අම්මේ තාත්තේ දුවේ පුතේ අපි එදිනෙදා ජීවිතය තුළ අපි ආදරය කරන අයත් එක්ක සම්බන්ධ වෙන්න අපි මොනතරම් සල්ලි ගෙවනවද ඒ වගේම වෙලාවක් හම්බෙන විවේකයක් හම්බෙන හැම මොහොතක් මොහොතක් පාසාම තනි වෙන හැම මොහොතක් මොහොතක් පාසාම තමුන්ගේ කාමරය තුළ තනි වෙන ඉන්න හැම මොහොතක් මොහොතක් පාසාම අපි වැඩිපුර මොනවද කරන්නේ අපි දන්න කියන අය වෙනුවෙන් අපි ආදරය කරන අයත් එක්ක කනෙක්ට් වෙන්නට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා මෙන්න මේ අයත් එක්ක සම්බන්ධ වෙන එකේ ප්‍රතිඵලය මොකන්ද සමහර වෙලාවට හඳුල ප්‍රශ්න ගැටලු එහෙමත් නැත්නම් ඒ කතා බහ කිරීම තුළ සමහරට විවර වෙන්නේ ලොකුම ලොකු අභියෝගාත්මක කතා බහ තුළයි ඉතින් මෙන්න මේ දේ තුළ අපි සතුරු හොයාගෙන තමයි ඒ අයව සම්බන්ධ කරගන්නේ සතුරු හොයාගෙන තමයි අපි යන්නේ නමුත් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ සතුට අපිට ලැබෙන්නේ නැහැ ඒ සතුට වියදනුත් කරගෙන සතුටක් හම්බෙන්නෙත් නැහැ නමුත් මේ හැම කෙනෙක්වත් එක්ක කතා කරාට ප්‍රශ්නයක් නැහැ ඔය හැම කෙනත් එක්කම අපි කතා කරමු නමුත් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ පුද්ගලයන්ට තමුන්ගේ ජීවිතර සම්බන්ධ මේ පුද්ගලයන්ට දෙන වේලාවට වඩා වේලාවක් පැයකට එක විනාඩියක් අපිට පුළුවන් ද ස්වාමින් වහන්සේට දෙන්න උන්වහන්සේත් එක්ක කනෙක්ට් වෙන්න උන්වහන්සේත් එක්ක අපි සම්බන්ධ වුණොත් මං හිතන්නේ අපිට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් වෙයි අපේ ජීවිතේට ලොකු අර්ථයක් ලැබේ සමහරවිට අපි දන්න අයට අපි කෝල් කරද්දී ඒගොල්ලන්ගේ ෆෝන් එක බිසි ඒගොල්ලන් තව අයත් එක්ක කතා කරනවා නමුත් අපි කතා කරනවා කතා කරනවා කතා කරනවා වෙන්න පුළුවන් රින් කරනවා නමුත් අපිට ඒක අය අඩු ගානේ කෝල් බැක් කරන්නවත් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ අපි keep on ringing නමුත් සුදෝ ස්වාමීන් වහන්සේත් එක්ක එහෙම නැහැ බලාපොරොත්තු අපේ සුන් වෙන්නේ අම්මේ තාත්තේ දිවපතේ උන්වහන්සේට අපි කතා කරන්නේ කොයි මොහොතේද ඒ මොහොතේදී උන්වහන්සේ අපිට ඇහුම්කන් දෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපිට සම්බන්ධ වෙනවා විතරක් නෙමෙයි අපිට අවශ්‍ය කරන එනර්ජි එක දෙනවා අපිට අවශ්‍ය කරන ශක්තිය දෙනවා අපිට අවශ්‍ය කරන පන්නරය දෙනවා අපිට අවශ්‍ය කරන නැවුම් බවක් දෙනවා ඒ වගේම අපි කුංචි අන්ධකාර අධ්‍යක්ීමක ඉන්නවනම් අපිව උන්වහන්සේ ඔසවලා තියෙනවා උන්වහන්සේගේ ආදරේ අපිත් එක්ක බෙදා ගන්නවා මේ පුංචි මොහොතේදී අපි කරන දේ තවත් හොඳින් කරන්නට උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා ඉතින් එච්චර ලොකු කාර්යයක් ඒ මොහොතත් එක්ක ස්වාමින් වහන්සේත් එක්ක ඒ මොහොතින් සම්බන්ධ වෙලා සිදු කර ගන්නට පුළුවන් නම් ඇයි අම්මේ තාත්තේ දුවේ පුතේ අපි කලකිරෙන්නේ අපි එදිනෙදා ජීවිතේදී ඔයා මට කතා කරේ නැහැ මට ඔයා ආන්සර් කරේ නැහැ ඇයි එහෙම කරන්නේ අඩු ගන්න පස්සේ හරි කතා කරන්න තිබුණනේ මේ වගේ අපි කොච්චර දොස් නගනවද අපේ එදිනෙදා ජීවිතේ මට ඕන තරම් ඇහිලා තියෙනවා සමහරවිට මමත් කීප මොහොතවල් තියෙනවා නමුත් මටත් ඒ වගේ හැම මොහොතකදීම ගැඹුරින්ම හැඟිච්ච දෙයක් තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ මේ මනුෂ්‍ය අපෙන් බලාපොරොත්තු වෙනවට වඩා අපි ඒ මොහොත ස්වාමින් වහන්සේට දීලා උන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි අපි කරන හැම දෙයක්ම හරි ලොකු ආදරයකින් භක්තියකින් කරන්නට පුළුවන් කමක් වෙයි එහෙනම් අපේ ජීවිතයේ මහා ආශිර්වාදයක් වෙයි වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙයි ඉතින් අන්න ඒ දේ කරන්නට අපි සුද්ධ ස්වාමින් වහන්සේත් එක්ක අඩුම ගානේ ගෙවෙන හෝරාවක් හෝරාවක් පාස එක විනාඩියක් උන්වහන්සේට අපි සම්බන්ධ වෙමු සම්බන්ධ වෙලා බලන්නකෝ ඔබේ ජීවිතයට වෙන ඒ වෙනස අත්දැක ඒ වෙනස අත්දැකලා බලන්නට ඔබට ආරාධනා කරමින් ඔබට ජේසුගේ ආදරය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි